Roshan Chakra TV සමග අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීවිතයේ තවත් එක්තරා පැතිකඩක් පිළිබඳව. මම ඔබට කිව්වොත් ඔබ ජීවිතේ මේ මොහොතේ හුස්ම ගන්න කාගේ හරි ලෝකයක කාගේ හරි ජීවිතයක කාගේ හරි අදහසකට අනුව කියලා. ඔබ ඒක පිළිගන්නවද? ඔබට පිළිගන්න වෙනවා. මේ ලෝකේ ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ තමන් කියලා හිතුවට ජීවත් වෙන්නේ තමන් එක නෙමෙයි. ජීවත් වෙන්නේ කාගේ හරි ලෝකයක කවුරු හරි කියලා දීපු දෙයක් එක්ක කවුරු හරි අනුදැනුමක් දීපු දෙයක් එක්ක කවුරු හරි පෙන්නපු මගක් එක්ක කවුරු හරි ගොතලා දීපු ජීවිත කතාවක් එක්ක කොටිම කිව්වොත් අපි ඉපදිච්ච දවස් ඉඳලා අපිට දීලා තියෙන නම වුණත් දීලා තියෙන්නේ අපි නෙමේ අපි තෝරගත නම නෙමේ කාගේ හරි තේරීමක් කාගේ හරි කාට හරි හොඳයි නරකයි කියලා හිතන දෙයක් කාට හරි සතුටේ හිතන දෙයක් තමයි අපිට දීලා තියෙන්නේ. මේ අපිට නම දීපු තැන ඉඳලම ජීවිතේ අවසාන දවස වෙනකන් ජීවත් වෙන්නේ අපි කාට හරි ඕන දෙයක් විදිහට. අඩුම තරමේ අපේ නොයෙක් අවස්ථාවල ජීවිතවල නොයෙක් අවස්ථාවල පොඩි කාලේ පටන් එක එක අවස්ථාවල අපේ ජීවිතේ පාලනය කරන්නේ, අපේ ජීවිතේ කියා දෙන්නේ, අපේ ජීවිතය ගොඩනගා ගන්න විදිය, පරිසරය ඔක්කොම හදලා දෙන්නේ කවුරු හරි වෙන කෙනෙක්. අපි කියනවා අපි ජීවිතේ හරිම ස්වාධීනයි, අපි අපේ ජීවිත ගැන බලනවා, අපි මේ ජීවත් වෙන්නේ අපේ ජීවිතේ අපිත් එක්ක ජීවත් වෙන්න කියලා. නමුත් ඒක නෙමෙයි. අපි අදටත් ඉපදිච්ච දවස් ඉඳලා හැම හුස්ම ගන්න හැම මොහොතකම අපි ජීවත් වෙන්නේ කාට හරි ඕන විදිහක කාදර ලෝකෙක කාට හරි අනුදැනුමක් දීලා කවුරු හරි උගන්වපු දෙයක් එක්කමයි. අපි මේ දේ වෙනස් කරගන්න ඕනේ. පුළුවන් හැම වෙලාවකම අපි වෙන්න ඕනේ. ජීවිතේ ජයගත්ත හැම මිනිස්සුම කොහේ හරි තමන්ගේ තැනක වෙනස් කරලා අනුන්ගේ මිදිච්ච තමන්ගේ ලෝකයක තමන් රජ වෙච්ච ජීවිතයක් තමයි හැමදේම තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි හිතාගමු අපේ ජීවිතේ අපිට උපදේශයක් හැම දෙයක් මොනතරම් දේවල් ලැබුණත් අපි අපේ සිතින් අපේ කියලා පොඩි දෙයකින් හරි අපේ ජීවිතේ අපිට ඕන විදිහට දිනා ගන්න, අපිට ඕන විදිහට ජීවත් වෙන්න, අපිට ඕන විදිහට හුස්ම ගන්න අපි ලෝකයක් හදා ගන්න ඕනේ. නැත්තම් හැමදාම උපතේ ඉඳලා අවසාන දවස වෙනකන් කාට හරි කවට හරි ඕන විදියට කාට හරි අනුදැනුමක් ඇතිව අඩුම ගානේ පාලකයන්ට ඕන විදියටවත් ජීවිතේ අපි තියාගන්න නැතුව අපි ගොඩනගාගත්ත ජීවිතයක ජීවත් වෙමු. ඒකයි අපිට වෙන්න ඕනේ. අපි අපේ ජීවිතය අපි ජීවත් කළ යුතුයි. කාගේවත් ලෝකක ජීවත් නොවි අපේ ජීවිතේ අපි ජීවත් වෙන්න ඕනේ. ඉපදිච්ච දවසේ ඉඳලා අපි හුස්ම ගන්න, අපි ජීවත් වෙන්නේ කවුරුත් කියලා දීපු විදියට නම්, අපේ ජීවිත කවුරු හරි හසුරුවපු විදිහට නම් අපි කොතනද වෙනස් කරන්න ඕනේ? අපි කොතනද වෙනස් වෙන්න ඕනේ? අපි කතා කරමු. ඔයගලන්ට හිතෙන දේ මොකද්ද? ඔයගලන්ට හිතෙන දේ මොකද්ද? ඔයගලන්ට දැන දේ මොකද්ද? ඒකයි වැදගත්. අපි අපේ මත තුලින් ජීවිතයක් සාර්ථක කරගන්න, හෙට දිනේ සතුටින් ගත කරන්න අපි උත්සාහ කරමු. කමෙන්ට් කරන්න, තියෙන දේවල් ලියන්න, කියන්න, අදහස්, චෝදනා හැමදේම ලියන්න. ඒ හැම දෙයකම අපි අපේ ජීවිත ශක්තිමත් කරලා අපි වඩා අපට හොඳ හෙට දිනක් සාර්ථක ජීවිතයක් ගත කරමු. ස්තුතියි.